ආයුබෝවන්. හයවන ශ්‍රේණිය විද්‍යුත් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන දෙවන ඉදිරිපත් කිරීම සමගයි ඔබ රැඳී සිටින්නේ. අද දවසේ අපි 13 වන පාඩම දසපනත කියන පාඩම අපි ඉදිරිපත් කරනු ලබනවා. ඔයාලා දන්නවා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට සීනයි කඳුමුදුනේදී දසපනත දෙනවා. මේ දසපනත දෙන්නට පාදක වන්නේ අපි දන්නවා මිසර දේශයේ පාරාව රජතුමා යටතේ වහල් සේවයේ යෙදුණා ඊශ්‍රායල් ජනතාව. එතකොට මේ ඊශ්‍රායල් ජනතාව වහල් සේවයේ යෙදිලා ඉද්දී ඒ අයගේ මොරගෑමට දෙවියන් වහන්සේ ඇහුම් කන් දුන්නා. දෙවියන් වහන්සේ ඊට පස්සේ මෝසෙස් කියන නායකයව තෝරාපත් කරගනු ලබනවා ඊශ්‍රායල් ජනතාවව මුදවා ගන්නට. එතකොට ඊශ්‍රායල් ජනතාව මුදවා ගන්නට මෝසෙස් තුමාව යවනු ලබනවා මිසර දේශයේ කරා. ඊට පස්සේ විවිධ තාඩන පීඩනයන් එක්ක මෝසෙස් තුමා පාරාව රජුගෙන් ඊශ්‍රායල් ජනතාවව මුදවා ගන්න ලබනවා. ඊළඟට මුදවාගෙන රතු මුහුද තරණය කරලා දෙවියන් වහන්සේ කරා මේ ඊශ්‍රායල් ජනතාවව ගෙන එන්නට මෝසෙස් තුමා ඉදිරිපත් වෙනවා. එතකොට අපි දන්නවා දරුවනේ මේ යන ගමන මේ අපි දන්නවා නික්මයාම පොතේ මේ සිද්ධිය සඳහන් වෙනවා. ඔයාලට වැඩිදුර ඒ සඳහා කියව ගන්න පුළුවන් ශුද්ධෝ බයිබලයේ නික්මයාම පොත. එතකොට මෝසෙස් තුමා විවිධ තාඩන පීඩනයන් එක්ක ඊශ්‍රායල් ජනතාව මුදවගෙන අරගෙන යන්නේ පොරොන්දු දේශයේ කරා. අපි දන්නවා කිරියෙන් පැනියෙන් ඉතිරෙන දේශයක් කරා දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා ඊශ්‍රායල් ජනතාවට කිරියෙන් පැනියෙන් ඉතිරෙන දේශයක් කරා ඔබව ගෙන යනවා කියලා. ඉතින් මෝසෙස් තුමා මේ ඊශ්‍රායල් ජනතාවව මේ පොරොන්දු දේශයේ කරා ගමනක් එක්කගෙන යනවා. අපි දන්නවා දරුවනේ එක දවසින් දවසින් දෙකකින් නෙමෙයි මේ ගමන ගියේ. දීර්ඝ කාලයක් අවුරුදු ගාණක් තිස්සේ මේ ගමන යනවා. එතකොට ඊශ්‍රායල් ජනතාව වහල්කමින් මිදිලා මේ යම්කිසි ගමනක් ආරම්භ කරලා තියෙනවා මෝසෙස් තුමත් සමග. මෝසෙස් කියන්නේ ඔවුන්ගේ නායකයා. අපි දන්නවා ගමනක් යද්දී අපි උදාහරණයක් විදියට ගත්තොත් බැටළු එඬේරේ තමන්ගේ බැටළුවන්ව අරගෙන යම්කිසි ස්ථානයක් කරා ගමන් කරද්දී ඒ බැටළුවෝ විවිධ දේවල් වලට යොමු වෙනවා. සමහර වෙලාවට වලවල් වල වැටෙනවා, වෙන පාරවල් වල යන්නට උත්සාහ කරනවා, වෙන නායකයෝ පස්සේ යන්න උත්සාහ කරනවා, අතරමං වෙනවා. මේ වගේ විවිධ අර්ධකීම් වලට මේ බැටළුවන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒතර ඊශ්‍රායල් ජනතාවටත් මෙන්න මේ සිද්ධිය පොදු වුණා. එකම නායකයෙක් යටතේ යන ගමනේදී මෙයාලා විවිධ අඩුපාඩුකම් සිදුවෙද්දී විවිධ දෙවිවරුන්ව අදහන්න පටන් ගන්නවා, විවිධ මාර්ගවල යන්න පටන් ගන්නවා. Against you, Moses. You take too much upon yourself. We will not live by your commandments. We're free. There is no freedom without the law. Whose law, Moses? Yours? Did you carve those tablets to become a prince over us? Who is on the Lord's side? Let him come to me. He showed you no land flowing with milk and honey. I show you a god of gold. Come with me. Follow me. Blasphemers, idolaters,
For this you shall drink bitter waters. God has set before you this day his laws of life and good and death and evil. Those who will not live by the law shall die by the law. මේ වගේ අවස්ථාවලදී මෝසෙස්තුමා බුදුමාකාර විදියට අසරණ වුණා. අන්තිමට මෝසෙස්තුමාට සිදු වුණා මෝසෙස්තුමාගේ නීතිය මේ අයට ගේන්න. එන්නේ අවස්ථාවේදී තමා දතට දත ඇසට ඇස කියන නීතිය මෝසෙස්තුමා හඳුන්වලා දෙන්නේ. කියන්නේ අපි දන්නවා මේ ඊශ්‍රායල් ජනතාව සමහර වෙලාවට කෙනෙක් පුංචි හරි හිංසාවක් කරොත් ඒ කෙනාව මරලා දානවා. එතකොට මෝසෙස්තුමා මොකද කරේ? නීතියක් ගෙනාවා ඔබට එසේ මරන්නට බෑ. ඔබගේ දතක් කැඩුවොත් ඔබට දතක් පමණක් කඩන්නට පුළුවන්. ඔබගේ ඇසකට ගැහුවොත් ඔබ ඔහුගේ ඇසකට පමණක් ගහන්නට පුළුවන් කියන නීතිය මෝසෙස්තුමා ඊශ්‍රායල් ජනතාවට දුන්නා. ඒ විදිහට කළේ මේ අයව සුයන් පාලනයකට ගේන්න අවශ්‍ය වූ නිසා. ඉතින් මේ යන ගමනේදී මේ විදිහට පුදුමාකාර අභියෝගාත්මක ගමනක් මෝසෙස්තුමා මේ ජනතාවව අරගෙන යනවා. ඉතින් දරුවනේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෝසෙස්තුමා එක්තරා ආකාරයක නායකයෙකු විදිහට දෙවියන් වහන්සේගේ පිහිට පැතුව මේ තමන්ට බාර දුන්න ජනතාව කරන විවිධ දේවල් වලදී දෙවියන් වහන්සේගේ සහය පතමින් මේ ගමන ගියා. එතකොට සීනයි කඳු මුදුනට ආවහම සීනයි කඳු පාමුලට ආවහම දෙවියන් වහන්සේට මේ ගැන කියනවා මෝසෙස්තුමා කියනවා මේ ජනතාවගේ ක්‍රියාකලාපය ගැන දෙවියන් වහන්සේට මෙයාට සිදුවෙන අමාරුකම් ගැන දෙවියන් වහන්සේව දැනුවත් කරනවා. හැබැයි දෙවියන් වහන්සේ මෝසෙස්ට යම් බාර දුර කාර්යයක් බාර දුන්නත් අතහැරියේ නැහැ. ඔබ තනියම මේක කරගන්නට කියලා අතහැරියේ නැහැ. දෙවියන් වහන්සේ හැම මොහොතකම මෝසෙස් සමග හිටියා. මෝසෙස් බෑ කියලා දුවගෙන එද්දි ආරොන්ව දීලා මෝසෙස් ශක්තිමත් කරා. මේ වගේ ප්‍රේමාන්විත දෙවියන් වහන්සේ කෙනෙක්ව තමයි අපි අදහන්නේ. ඉතින් දරුවනේ මේ කිතුදහමේ මූලික ඉගැන්වීමත් දේව ප්‍රේමය පදනම් කරගනිමින් අසල්වැසියාට ප්‍රේම කිරීම. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට දසපනත දෙනු ලබනවා. එතකොට මේ දසපනත දීලා දෙවියන් වහන්සේ කියනවා මේ පනත් අනුසාර කරමින් ජීවත් වන්න. මොනවාද දෙවියන් වහන්සේ මේ දුන්න දසපනත? පළවෙනි පනත තමයි සැබෑව එකම දෙවියන්ට වන්දනා කරව දෙවියන්ගේ ශ්‍රී නාමය ගැන බොරුවටවත් නිරන්තරයටවත් නොදීරව ඉරු දිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු වළංගු කරව දෙමව්පියන්ට සංග්‍රහ කරව ජීවිතේ විනාශ නොකරව කාම මිච්ඡාචාරේ නොකරව සොරකම් නොකරව බොරු සාක්ෂි නොකියව පරදා ආලේ නොකරව සහ අන්වස්තුව ආශා නොකරව. එතන අපිට පුළුවන් මේ දස පනත ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරන්න. ඒ ප්‍රධාන කොටස් දෙක අපි මෙන්න මේ විදිහට වර්ග කරනවා. පළවෙනි කොටස තමයි දෙවියන් වහන්සේ වෙනුවෙන් තියෙන පනත්. අනිත් කොටස තමයි අසල්වැසියා වෙනුවෙන් තියෙන පනත්. එතකොට මේ දස පනතේ පළවෙනි පනත් තුන අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් බෙදලා තියෙනවා. ඊළඟ පනත් හත අපි අසල්වැසියා වෙනුවෙන් බෙදලා තියෙනවා. එතකොට දරුවනේ දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලනවා මේ පනත් අනුසාර කරමින් ජීවත් වෙන්න. එතකොට මං ඉස්සෙල්ලා කිව්වා වගේ කිතුදහමේ මූලික ඉගැන්වීම තමයි මේ පනත් අනුසාර කරමින් දේව ප්‍රේමය පදනම් කරගෙන අසල්වැසියත් එක්ක සහයෝගයෙන් සතුටෙන් ගත කිරීම. ඉතින් අපේ ජීවිතවලට මේක ඉතාමත් වැදගත් වෙනවා. එතකොට අපිනුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ මේ දේව ප්‍රේමය තුල දුන්නු මේ අනපනත් අනුසාර කරමින් ප්‍රේමාන්විත ජීවිතයක් ගත කරන්නට තමයි උන්වහන්සේ අපෙන් ආරාධනා කරන්නේ. මං හිතනවා ඔබත් සමග මේ කරපු පුංචි වීඩියෝව 13 වන පාඩම තේරුම් ගැනීමට ඔබට හැකියාව ලැබෙයි කියලා. නිසා ඔබ මේ පුංචි වීඩියෝවත් සමගම
ඔබ පෙළපොත අනුසාර කරමින් ඔබ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. This video.